න්ගේ ්‍රයායන්ගේ ද ශුදහත්මයනන්ගේ දනාමෙන් අපගේ ස්වාමින් වන දේස්ු ිස්සු ස වහන්සගේ වර ප්‍රසාධයයක්ත් දෙප්‍යාණන්ගේ ප්‍රේමයක් ශුදහත්මැන්ගේ ජීවනයත් ඔබ සියල්ලන් සමඟ පවතිීවා සහෝදර සහෝදරිනි අද ආගමන කාලයේ දෙවැනි සතියේ සිකුරආදාදින ිසු වහන්සගේ ආගමනේ බලාපොරොත්වෙන් උන්වහන්සගේ වරප ප්‍රසාද අයිතිරගන්නට සූදානම්වෙන් වෙන්නාවූ කාලය වශයෙන්. අපගේ ජීවිතය තුළ ඇතිවියේතු සිත් හැරියම. පිළිවෙත්බල හැරීමට වෙනස්වීමට වඩා පිළිවෙත් තුළින් නත්තල සැමරීමට වඩා සිත්හැරියම තුළින් නත්තලේ ජේසු බබාව පිළිගන්නට අවශ්‍ය වරම සෑම පවුලකටම ඉල්ලා අපි විශේෂයෙන් මේ ආඥා කරමු. මේ සඳහා සුදුස්සන් වන පිණිස අපාතින් සිදුවන වැරදිවලට සුළ මොහොතක් නිශ්්‍යබ්දව. ඉන්න තැනම සිට දැත් වැඳගෙන ඉතාමක් භක්තියෙන් අපගේ පවු් පිළි අරගෙනේ වාට සමාව අයිද සිටිමු. සියලු බලෙති දෙවියන් වහන්සේටද සහෝදරවරුණී ඔබටද මා පව් කළ බව කියමි සිටින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපස් කිරීමෙන් බොහෝ පව් කලමි එ මාගේ වරදිනය මාගේ වරදිය මාගේ මහත් වරදින්නේය. ඒයින් භාගන්ත නිත් එකන්නේ මර්ියතුමේද. සියලු සුරදුපයන් හාශුදවන්තයන්ද. මාගේ සහුදරවරුණේ ඔබද මා උදේසා. අගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට යාඥා කරනමෙන් අවනතු වෙල්ලා සිරිමි. සියලු බලෙති දෙවියන් වහන්සේ අපට කරුණා කර. අගේ පෞ්කමා කර සදා ජීවනය කරාපගෙන යනස්සෙක්වා ම. ස්වාමිණී කරුණා කළ මෙෙනව ක්‍රීස්සුනී කරුණා කළමෙනව ස්වාමිණී කරුණා කළමෙනව අපි ආඥා කරමු දෙවිස්වාමිණී සරෝ බලධහරී මහොත්තමයානනි ඔබහන්සගේ පුත්‍රයාණන්ගේ පැමිණීම ජුවලිතෝ බලාපොරොත්තු වීමට ඔවහන්සගේ ජනතාව වන අපට වරම් දානය කළ මෙෙනව උන්වහන්සේ වඩිනා කල්ලි දෑතින් පහන්ගෙන පිළිගැන්මට අපගේ හදවත් පිෂ්වාාසින් හා ප්‍රේමේෙන් දල්වා අප සූදානම් කළමැන. මේකීදේ ඔබහා ශුදහත්මනන් සමඟ සදාකල් ජීවත්වන්නා උතරදකම් කරන්නවුද. ඔවහන්සේගේ පුත්‍රයාණන්හා අපගේ ස්වාමින්ද වන ජේස් ෘිස්සුස් වහන්සේවඋදෙත්සාම සැමට ලබේවා. පළමුවන කියවීම. ඉසයස් දිවස් ප්‍රසාධිතුමන්ගේ පොතෙන් ගත් පාටයකිී. නුබලා මාගේ ආඥාවලට සවන්දුන්නහුනම්. නුබලාගේ මිඳුම් කාරයානන්ද ඊශ්‍රයිල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේද වන සමිධානෝ මෙසේ වදාාරණ සේක. නුබලාගේ යහපත පිණිස නුබලාට උගන්වන යායුතු හරිමග නුබලාට පෙන්වන නුබලාගේ දෙවි සමිධානෝ මමය. නුබලා මාගේ ආඥාවලට සවන්දුන්න හුනම්, මාගේ ආශිර්වාදයෙන් නොසිදී ගලන ගඟක් සේ නුබලා කරා ගලා එන්නේය. මුහුදේ රල පතරමෙන් දැහැමිකම නුඹලාවෙත පැමිණෙන්නේය. නුඹලාගේ දරු පරම්පරාව වැලිඇටමෙන් බහුලවන්න ෝය. ඔවුන්ගේ නම මැකී යන්නේවත් මාෛදිරියෙහි ඔවුන් කිසි කලෙක විනාශවන්නේවත් නැත. දේවවා්‍යසේය දෙබන් වහන්සේට සෝත්‍රවේවා පිළිතුරු ගිය ඔබේ පිළිතුර සමිදුනී ඔබානුගාමී වන්නෝ ජීවිතයේ ආලෝකය ලබන්නෝය. සමිඳනී ඔබානුගාමී වන්නෝ ජීවිතයේ ආලෝකය ලබන්නෝය දුදනන් උපදෙ සනුව නොයන දෙමිඳන් ගරහන්නන් ඇසුරු නොකරන. සමිදුන්ගේ විනේෙහි ප්‍රීති ප්‍රමුදිත වන දිවාරෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තෙක් වන්නේය. සමිඳනී ඔබානුගාමී වන්නෝ ජීවිතයේ යාලෝකය ලබන්නෝය. ඔහු ඇලදොල අත්දර සිටිවා ඇති නියම කලට පලදරණ කොළ පරවී නොයන ගසකට සමානය ඔහු කරන සෑමදේ සරුසාරවේ. සමිදුනී ඔගානුගාමී වන්නෝ ජීවිතයේ යාලෝකයලබරන්නෝය. පවිටුදනෝ එසේ නොවෙති ඔහු සුළගේ යන බෝලය හා සමානවන්නෝය දමිටුන් හට සමිධානෝ සරණවනසේක පවිටුන්ගේ මාර්ග්‍ය විනාශයට යන්නේය සමිදුනී ඔගානුගාමී වන්නෝ. ස්ජීවිතයේ ආලෝක ලලබන්නෝය සාදුකාරය අලෙලුය අලෙලුය බලන්න ලෝකයේ සමිධානන් වූ රජානෝ වඩින්නහ එතුමානෝ අපේ වහල් බවින් අප මුදාහරින්නහ අලෙලුය ස්වාමින් වහන්සේ ඔබ සමඟ වනුස්සෙක්වා විශේෂක මතයඋතුමන් විසින් ලියා තිබෙන දේවවාක් එන මෙසේ. ස්වාමිණී ඔබහසේට මහිමයේවා මේ පරම්පරාව කුමකට සමාන කරම්ද. වෙළඳ පොලේ හිඳ තමන්ගේ යහළුවන්ට හඬගා අපි ඔබට නලාපිම්බෙමු ඔබ නැටුවේ නැත. අපි ඔබට විලාපකමු ඔබ හැඩුවේ නැත කියන දරුවන්ටඒ සමානය ජොහන් කමින් බුමින් ආවේ නැත එබැවින් ඔහු දුෘෂ්ටාත්මාවේශ වූයකැයි ඔවුහූ කියති මනුෂ්‍යපුත්‍රයානෝ කමින් බොමින් ආසේක එබැවින් බලන්න ඔහු කෑබ් කෑදර මනුෂ්‍යයකි මුද්‍රික පානය බොන්නෙකි අය කැමියන්ගේද පෞකාරයන්ගේද යාළුවක ඔවුහු කියති එහෙත් දේව ප්‍රඥාව නිවැරදි බව එහි ක්‍රියාවලින් දිස්වන්නේය ශවිසේෂකවාකසය ශුවිසේෂකවාය මගින් අපගේ පවු මැකේවා. ප්‍රියාදර දරුවනී ආදර සහෝතර සහෝදරියනි අදා අපි ඇහුන් කඳුන්නේ යෙසා අධවස්පසාත්තුමාගේ පොතෙන් උපටා ගත්ත කොටසක් පලමිනි කියවීම විදිහට මෙහි පැහැදිලි කරලා දෙනවා. දේව වරප්‍රසාදය දෙවියන් වහන්සේගේ ආඥා පිළිපදින මනුෂ්‍යාට ගඟක් ගලන්නාවාගේ එනවා කියලා. ද නොසිදී ගලන රළපතල වගේ දේව වරප්‍රසාදය ආරක්ෂාව චාරීරික සුවය ආත්මික සුව වාසනාවන්තකම නිශ්චල භහාවය ඒ මනුස්සයගේ ජීවිතයට ගලාගෙන නවා කියලා. එවගේම තමයි ඒ මනුස්්‍යයගේ පරම්පරාව ලේසියෙන් පහවෙලා යන්න ැ. මනුස්්‍යය මැරිලගයත් ඒ මනුස්සයගේ නාමය කවදාවත් කෙලවරවීමක් නැහැ. මැකී යන්නේ නැහැයි කියනෙ එක. එවගේම තමයි ඒ මනුස්්‍යාව පාතාලයට වැඩිලා විනාශවෙන්නට ඉඩ දෙන්නෙ නැහැ මොනසාතන්න විල්ල පරිච්චා කෙරුවත් කියල පෙන්නුම් කර දෙනවා. ආදර සහෝදර සහෝදරියන දෙවියන් වහන්සේගේ හඬ. විිවිධාකාර මනුෂ්‍යයෙන් මාර්ගයෙන් දෙවියන් වහන්සේ මනුෂ්‍යයෙන් අතට අරගෙනෙන්නේ. විධාකාර දිවැස්පොරුන් මාර්ගයෙන් දෙවියන් වහන්සේගේ හඬ එවගේ ආදිි පිතුරුවරුන්ගේ හ විදිහට දෙවන් වහන්සේගේ හඬ මනුෂ්‍යයයින්ට ාව. එනිසා මේ මනුෂ්‍යයා ප්‍රකාශ කරන්න වූ දේ දෙවියන් වහන්සේගේම හඬයි.ඒ මනුෂ්‍යයා රෞද්‍රාකාරෙන්නේ හඬ එන්නට පුළුවන් හොම ශ්ලා කාරෙන් එන්නට පුළුවන්. අද අපි හුකන්ු ශුද්ධෝ ශවිශේෂුද මතයතුමාම පෙන්නුම් කර දෙනවා. ස්නාවක ජවාම්තුමා රෞද්ධආකාරෙන් බොහොම කටුක ජීවිතයක් ගෙවුමින් මනුෂයෙන්ට දෙවියන් වහන්සේගේ වචනය පැහැදිලිව අකුරටම කෙලින්ම ප්‍රකාශ කරාව කෙනෙක්. ඒවගේම තමයි උන්වහන්සේ බොහොම සරල ජීවිතයක් වනගත ජීවිතයක් ගත කරපු කෙනෙක්. මිනිසාම ආදර සහෝදර සහෝදරනි මිනිස්සු දොස්ක කියන්න ගත්තා මනුස්්‍යයා මහා පුදුමාකාර පිස්සු මනුස්සයෙක් කියලා. ඒ ඒක ප්‍රකාශි කරලේවරලා දේව වචචනයට පිටුපාන්නට පටන්ගත්. ජේසු ආාවට පස්සේ ජේසුට තේ ඒ මේ කාඩ්ඩෙකම ගහනු ආදර සහෝතර සහත දේසුට කියවා මේ මනුස්සයයා ජවාම් අරයහෙම කරද්දි. මේ මනුස්සයා කමින් බොමින් ප්‍රීති වමින් බොහම සන්තෝසයෙන් ජොලි කරමින් ඉන්නවා. එනිසා ඉස්සෙල්ලා මනුස්්‍යයා දෙවියන් වහන්සේගේ නික්මුණ කෙනෙක් නෙමයි. දැගෙන්න්නව ඇවිල්ල ඉන්න ජේසුස් වහන්සේ කියන්නේෙත් දෙවියන් වහන්සේගේ නික්මෙන්න්නව හනක් නෙමෙයි කියනෙ එක ප්‍රකාශ කරා. එවගේ තමයි උන්වහන්සේ පෞකාරයන් සමග ජීවිත ගෙවදදි ඔවුන් ස උරෙන්ර ගැටිලා වැඩකරද්දි. ඒකට ගහන්න පටන් ගත්තා කාඩ් එකක් ආදර සහෝදර සහෝදරී. එතකොට මේකෙන් පැහැදිලි වෙන කොයි අආකාරය ජීවිත තත්ත්වයක් ගත කරගෙන දේවහන් මනුෂ්‍යයෙන්ට අරගෙනය ැදවා. ඒ මනුස්්‍යයක පිළිගන්නට සූදානම් නැහැ. අද යසා අද යවස් ප්‍රසාහත්තුමා කිව්වේ පිළිගන්නට සූදානම් වෙන මනුස්්‍යයාට වෙන්න වූ දේවල්. කොච්චර වරප්‍රසාධයක් කොච්චර වාසනාවන්තකමක්. කොච්චර ගැලවීමක් කොච්චර සුවය සැනසීමක් ඒ මනුස්සයට ලැබෙනෝද කියලා යෙසායා කිව්වා ආදර සහෝදර සහෝදරින්. අපි කොච්චර මනුස්්‍යයක්ක ජීවත් වනත් ආදර සහොදර සහෝදරීන්නේ ටිකක් සැරටකිවුවතිංහ සැර වැඩී කියනවා. ක් බාලයට කිව්වතින් හව බාල වැඩිය කියනවා. මේ මේ මධ්‍යස්වව හිටියෝතින් එහව මධ්‍යස්ව වැඩේ කියනවා. ඒ කියන්නේ කොහොමත් මනුස්්‍ය එක්ක බේරෙන්ඩ අමාරු යාදර සහෝතර සහතරින්. මනුස්්‍යයා එක්ක තරං ජීවත් පෙන්න්න මනුස්්‍යයා එක්ක තරං ගනු දෙනු කරගන්නට. මනුස්්‍යයා එක්ක තරං හැසිරෙන්න්නට අමාරු සතෙක් මේ ෝකෙක් කොහවත් නැයි කියන එක තමයි මේ ශුද්ධෝශවිශේෂයෙන් අපිට පැහැදිලිවෙන්න. දේව වචනයට පවා, තික්චපයක් ලක් වෙනන නෂ්ියාගේ සමහරවෙලවට සත්තු අහනවා දේ වචනය සත්තු ජීවිතය හැඩ ගස්ව ගන්න උත්සාහ කරනවා. විධාකාර සංන්තවරුන්ගේ චරිත ගත්තහම. දේව වචනයට මිනිස්සු සවන් නොදෙද්දි සත්තු සවන් දෙන්නට පටන් ගත්ත. ඒ ප්‍රාතිහාරය ඔවුන් කරන අවස්සාවන් අපි දැක්කා විීවිධසාන්තුවරුන්ග මාර්ගය. අදර සහදර සහදරණ ගෙදරක දරුවෙකුටත් දෙමෞපියන් තුලින් දේවා හන් ේනවා. ගරුවරු ර්ගෙන් දේ ව හේනවා. බිරිඳට ස්වාමි පුරෂයා මාර්ගයෙන් දේ වහේනවා. ස්වාමි පුරුෂයාට බිරිඳ මාර්ගෙන් දේ වහේනවා. සමහර වෙලාවට දෙමව්පියන්ට දරුවන් තුළින් දේ වහඬේ නවා. එකට ජීවත්වවෙන්නව මනුෂයෙන්ට වැඩබොලේත් ඉන්නව ස්වාමියයා මාර්ගෙන් සේවකව මාර්ගෙන් දෙවියන් වහන්සේගේ හණඬේ එන අවස්සාාවන්තියනවා. එම නැත්තම් පාරේ බැහලෑයන හිඟන්න එක්ගේ හැසිරීම තුලින් ඔොහු කතා කරන විලාශයෙන්. ඔබගෙන් යම කිල්ලීම තුළ දෙවියන් වහන්සේගේ පනිවුඩයක් අපිට එනවා වෙන්නට පුළුවන්. එය පිගන්නට සූදානම් නැතිකම තියෙන් ආදර සහෝදර සහදන මීට ඉස්සලම දේශනාාවකද කිව්වා. සතෙකුට ඔබ දවස් අනු නමයක් කණන්න නොදී ඉඳලා. එක දවසක් ක්ඩ දුන්නාම සදහටම ඔ මේ වලිගේ වන්නනවා කියලා. ඔගේ ඒ තියෙන්න්න වු ලෙංගතුකම කවද අමතක වෙන්න සතකුට ආදර සහොතර. කොච්චර රුදුරු සතෙක්කුනත්. සත යම්කිසි ලෙංගතුකමක් ඇති කරගන්න. තමුන්ට මොනෝහරි කරලා සලකපු කෙනාට. නමුත් මනුස්සෙයින්ට ආදර සහෝද්දර සහෝතරිණ දවස් අනු නමයක් කන්න දීලා, එක දවසත් දෙන්නට බැරෝගියෝතිින්. එමනුසේ එමනුසේක පුතා වෙන්නට පුළුවන්, තාත්ත වෙන්නට පුළුවන් බිරිඳ වෙන්නට පුළුවන්, ස්වාමිපුෘුෂයාව වෙන්නට පුළුවන්, ගුරුවරය වෙන්න පුළුවන්, ගෝලය වෙන්නට පුුවන් අසල්වාසියෙක් වෙන්නට පුළුවන්. දවස් අනූ නමයම්ම කන්න දීලා, එක දවසක් අතපසුවීම මොකක් හරි පැහැදිලේ අති පසුවීමක් වනොත්. ඒක පිළිගන්නට සූදානම් නැතුව ඊට පස බැන බැන යනවා. අද ඒ තමයි ජේසුට වුනෙ. අදේකතම ස්නාව ජුවම් මුලිතුමාට උුණනේ. මිනිස්සුන්ගේ හොඳක්ත් අහන්ඩ ලේසියෙන්ම් පුළුවන් තමක් නැ. එක විශාලය ජයකග්‍රහණයක්. එතකට ස්නාවක ජුවම් මුනිතුමා වගේම දේව හඬ කියන්නේ ආදර සහෝතර සෝතරී බටර්ගානාව වගේ අපිට ගාවට එන්නේ. ඒ තමයි මේ ශුදෝ ශවිශයේසේ ශුද්දෝ වයිබලයම පැහැදිලි කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේ හඬ දෙවියන් වහන්සගේ වචනය දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. කොයි පැත්තට ඇල්ලුවත් ඒක කැපෙනවා. හැබැයි වැරදි කරන මනුස්සයට. ගොඩක් මිනිස්සු දැන් වැරදි කරන හින්දා. තමුන්ගේ වැැද්ද තමුන්ට පිළිගන්නට පුළුවන් ප්‍රඥාවක් නැද හින්දා. ඥාවක් තිබුණත් දැනුමක් තිබුණත් ඒ වැරද්ද පිිගන්නට ඒ නිකන් නෝං්ජල්කම. ඒක හීනමානයක් කියලා පිළිගන්නට නිසා ම මේ වැරැද්ද පිළිගත්තවති එහෙම මගේ ටිකෙට් කැපේ එහෙමන ඇතම් මාව බාල්ද වෙයි මාව හැල්ලුවවෙයි කියලා තියෙන අහංකාර උද්දච්චකම නිසා කරන වැරැද්ද පිළි අරගනකට සමාවෙන්ඩ කියලා වචනයක්බත් කියන්නට කැමතිනේ. සමහර මිනිස්සු කියනෝ වැරද්ද කරනෝ සමවිල්ල නෝ. වැරද කරනවාස්ොරි කියනවා. සොරි කියන එක නිකම්ම නිකම් වචනයක් විතර යාතුර සහොදර සහෝදරිය. ඒ කරන්න වූ වැරද්දට වන්දිගෙවීමෙන් පසුව තමයි. ඒ වැරැද්ද හරිගැස්වීමෙන් පසුව තමයි. එක තමයි අපි මේ පස්කු ප්‍රහාරය ගැනත් තියන්නේ. නිකම්ම කම් බොරුවට අපි මේ කල්ල දෙනවා ඒම නැත්තම් බොරුවට අපි මේකට මනස්සාපනය වෙනවා. හැදිකරුවන්ට දඩුවන් දෙෙනයි කියලා කියවීම වචන්න ටිකක් විතරයි ඒක ඕන කෙනෙකුට කියන්නට පුළුවන්. නමුත් කරල පෙන්නලා ඒ විතරක් නෙමේ ඒ මිනිස්සුන්ගේ ජීවිත නැතුව ගියාට පස්ස ජීවිතවලින් වන්දිගවන්නට පුළුවන්කමක් නැහැ. එක තමයි ඒහිතියන්නා රුදදුරුකම. එෙනෙක්ගේත් දෙයක් විනාශිකෙරුවන ඒ බහන්්ඩේ අරන්දිීල කාරකක් ගිනිතිබ්බනං ඒක අරන්දිීල අපිට සැනසෙන්නට පුළුවන් මෙන්න මේ හානි අපි පූර්ණ කර කිය. නමුත් මනුස්සේ ජීවිතය විනාශිකරුවට ප තිරිසන් වුවගේ ආදර සහෝදර සහෝදරියනි. ඒ ජීවිතය විනාශිකරුවට පස්සේ ජීවිතය කවදාවත් දෙන්නට පුළුවන් කමක් නැහ. එතකොට මේ ජීවිත විනාශිකකිරීමේ අපරාධයට පවා. මිනිස්සු කිසිීම ගනිච්චියක් නැතුවේ එහෙම ැත්තම් සිීම අවුලක් නැතිව ද පිවිසෙන්න්නට පටන් අරන්තියනවා. මංහිතන්න සත්තු තමන්ගේ සතෙක්ව මරාගෙන කන්න කොටියම් දඩයම් කරන්න ඔහුට අන්තම ඉන්ඩ පැරි බඩගෙන්න්නක්කාවාහම තම ඒ එක සුභාදහමේ පැවැත්ම උදේසා දෙවන් වහන්සේම කරපුදක්. මනුස්සෙක්ක මනුස්සෙක් මරාගෙන කනොවයි කියන්න කිසි ඒ මනුස්සගේ අංගණ්ඩදේ මනුසගේ දක්්ගණ්ඩ දේ මනුසගේ හමගණ්ඩද ඒ මනුස්සගේ බඩ ඇතුළේ තියෙන මුතුමැනිික් ගන්නද. ඒමනැතන් ඒ මනුසගේ ඇද්දල වගේ මොනෝහරි වටිනා දෙයක් තිබනයි කියන්නද. සමහර මිනිස්ු සමහර මිනිසුන්හු මරණව කිසිීම තේරුමක් නැතු වෛරෙන් කෝධයෙන් පලිගැනීමෙන් මනුස්සයගේ අදහස් උදහස් වෙනස්වීම තුළ පුදුමාකාර වෛරයක් ඇතිකරන්න මිනිසුන් විනාශ කරන්න. එතකොට ආදර සහෝදර සෝදරින් ලොව තුළල දේව වචනය නැතුවගි හම. දේව වචනය ඕන වෙලා තියනව එක ග්‍රහණය කරගඩ බැරිකමමා අපපුහට පසේ සුදෝ ජවාම්තුමා ශුවිශේෂයේ පටන්ගන්න ඔය වචන කියලා. සහර මිනිස්සු දේව වචනය ග්‍රහණය කරගන්න කැමතිවුණ ග්‍රහණ කරගත්තා. සමහරමිනිසු දේවචනය ග්‍රහණය කරගන්න ඩකමැති වුණා ඒ නිසා දේවචනය නිකම් මනිකම් පාවෙලා ගිය. එතකට ග්‍රහණය කරගත්ත තැනත්තාගේ ජීවිතය බොහොම රසවත් වනාා. ග්‍රහණය කරගත්තේ නැති මනුස්සය හින්ද. ලෝකෙ විනාශය සහ ලෝකෙ පැවැත්මේ නැවතිීම ඇති වුණයි කියලා. අද ගොඩක් දෙනෙක්ෙන්නේ ග්‍රහණය කරගන්න මනුස්සයන්ට වැඩිය. ග්‍රහණය නොකරගන්නට උත්සාහ කරන්නාව මනුස්සෝ. අතටම එන්න වූ යහපක්කම, අයහපත්කම කරගෙන තමයි ගොඩාක් දෙනෙක් ආදර සමුතර සෞදරීින්. එඒමනැත්තන් දෙවියන් වහන්සේ දුන්නා වූ යහපත්කම යොදාගන්නෝ අයහපත්කම් කරන්න. අද ලෝකය තුළ ගොඩක් එහෙමයි. පවුල් තුළ එහෙමයි. මනුෂයන්ගේ පපුද්ගලීක ජීවිතය තුළ එහෙමයි. තමුන්ට තියෙන්නාව දේව තමුන්ගේ බලය ප්‍රකාශ කරන්න හැකියාවන් ප්‍රකාශ කරන්න අනිත්ත ඉස්සරට කහැපිපෙන්ට අනිතතා ඉස්සරහට තමන් උද්ධච්චකම පෙන්න්නට ජයග්‍රහණය පෙන්වට. තමන්ගේ තලෙන්තු පවා දෙවියන් වහන්සේ දුන්නව් තලෙන්තු පවා අපි ගොඩාක් වෙලාවට මංගල්ලයක් කාවතින් අත්තලක් කාවතින් පස්කු වෙලාවට. දෙවියන් වහන්සේගේ තලෙන්තු ගොඩක් දෙනෙ ප්‍රදර්ශනය කරියමක් කරන්නේ. දෙවියන් වහන්සේට ප්‍ර සංසා කිරීමකට වඩක්. මංගල්ලයට කීදනෙක් ඉන්නවා ආදර් සෞදර සෞදති පොරකණවද කීදනෙක් කියවීම් කියන්න ගීතිකා කන්නෑමට බැඳෙන්ට පූජෞදව සමිතියේ අය නිකන් සාමාන්‍ය දවසල දිවේ පූජාවට එන්නේ නෑ ඒ වටිනාකක් නෑ. ගීතිකා කන්නායම් මොලාය සමහර වෙලාට දිව පූජාවට එන්නෑ සාමාන්‍ය දවස්සල්. දැ නත්තට මංගල්ට පාස්කු කාලෙට පොච්චර ගීතයා කණ්ඩායම පුරෝලා සෙනග. කියවන්ඩ පොරකනෝ කවදාව පල්ලි ආපු නැති අය පවා. මංගල්ල කාලෙට මේ පොරකනෝ. පෙරහැරට ඉස්සරහින් යන්න කීතන පොරකනෝද. එතකොට ආදර සහතර සහතරණි ඒ වගේ දේවල් වෙන්නේ. මනුස්්‍යයා තමුන්ගේ තලෙන්තු පවා, දෙවන් වහන්සේට පසංසා කරන්න නෙමෙයි යොදාගන්නේ තමුන්ගේ රාජ්‍ය ගොඩනාගගන්ඩ තමුම් පොරක් කියලා අනිත්තයට පෙන්නට. ඔන්න ඕක තමයි ගොඩක් වෙලා තියන්න. එනිසා කොහොමද දෙයිනේ අය එනොයි කිව්ව දේව වර ප්‍රසාද එන්නේ. ගලාගෙන එන්න හැ. ගලාගෙනට තියන මාර්ගය ළඟටමාවට පස්සේ අපි අහුරනෝ. මොකද අපිට ඕන විදියට පරෝ ගණ්ඩා හිදා. තටඉන් දෙවියන් වහන්සේ ඒ අනිපත් අහරෝල තව කෙනෙකුට ඒ ලබා දෙනවා. ඒ ග්‍රහණය කරගඩ බොහෝම මේ සුව කැමැත්තෙන් ඉදිරිපත් වෙන ආලෝකය කෙරෙහි වැඩි ඇල්මත් දක්වන සවභා දහමට ආදරය කරන තෑටඒ දේවාආදරයේ බාගෙන දේවාදරයට දෙන්නට ඕ උනුසුම් කැමැත්තක් ඇති මනුස්සයින්ට ඒක බෙදාදීමේ හැකියාව දෙවියන් වහන්සට තියනවා. ඒක දෙවියන් වහන්ේ ඒ සඳහා පියවර ගන්න ආදර සහෝදර සෞදරීම. එනිසා අදාපි ඇහු කන්නන්න පළමේණ කියවීම. ඒ ගලාගෙනන්නාව දේවරප්තුසාදය ලාගන්නට අපි මොනවාද කරන්න ඕන කියන එක පැහැදිලි කර ලදුන්න. ඒවගේ සුදෝ ශුවිශේසියෙන්. අපි අන්ඩාකනෝ ආදර සහෝතර සහදරමි අපි ඉල්ලනෝ හැම දෙයක්ම ඒ තමයි මනුස්සයක අද පැහදිලි කා ශුද ශුවිශේෂෙන් ළමයි වගේ චූටි ළමයි වගේ තමයි දේවර ප්‍රසාදය ගණ්ඩා දන්නේ. අපි ඔබට නලාපින්බම ඔබ නැටුවේ නැත. අපි ඔබට විලාප්ක කීම ඔබ ඇඩුුව නඇත. පොඩිළමයි තමයි දේවල් ල්ලයිවෙරලා යවගේ බාලවැඩ බාල කතා කියල බාල වැඩ කරන්නට උත්සාහ කරන්න. ඒවගේ තමයි ලොකු වැඩිහිටි මිනිස්සු. දේවරප්‍රසාදය ගලාග නෙද්දි. ඒ දේව වර ප්‍රසාදය පිළිබඳව ඔවුන්ගේ හැගේ මෝකයි කියන එකයි. ජේසු ප්‍රකාශ කරන්නේ ආදර සහෝත්‍රර සෞතුරගේ නිසා අන්න ඒක වෙනස් වෙන්න ඕනේ. ඒක වෙනස්වෙෙන් නැතුව ජේසුගේ ආගමනය අපගේ ජීවිතයට කවදාවත් අත්දකින්නට බැරි බවයි. පහැදිලි කරන්නේ ඉතිම් මේ නත්වලේදී. ඒ ආකල්ප වෙනස් කරගන්නට සූදනම් වෙන්න ඕන. අපි අර කලාවූදේම ආයත් ව අවුරුද්ධකට ලබන අවුරුද්ධෙත් ඕකම කරන්නට හදනවනං. ඒම නැත්තං අනිත් මිනිස්සුන් හදන්නයි. අපි ඒවලා තියෙන්න්න දෙවියන් වහන්සේ කියලා හිතනෝනං ඒ කතන්දරයේ සම්පූර්ණ වැරදි. ගොඩාක් දෙනෙක් ඒම තමයි හිතාගෙන ජීවත් පෙන්නේ. අපි හරි. නිත් මිනිස්සු වැරදි, ඒක නිසා දෙවියන් වහන්සේ මාව යොදාගනතියෙන්නේ අනිත් හැකි ජීවිත හදන්නයි. එනිසා මම කියනෙදේ අන මිනිස්ු අනිවාරෙන් හ් ෝන ෙදර බිරිඳහන්න ඕන ගෙර ස්වාමි පුරෂයන්න්නඕන දරවා අහන් ඕන දෙමවපිය හන් ඕනේ සමහර වෙලාට පල්ලිය ස්වාමිත් අහණ්ඩෝනේ. එම නැත්තං ඒ විදිහයට තමයි ගොඩාක් වෙලාට හිතාගෙනන්නේ. අන්තීමට හිදාගන්නව දෙවියන් වහන්සේ ම කියනෙ අහ්ඩෝඕන නැත්තන් ම දවන්හසේට වරදිනවා. ඒක හින්දමයි අනිත් පැත්තට අනිත් පැත්තර හැරිලා දෙවියන් වහන්සටක් පිට පාන්නේ ඒක වෙනස් පෙන් අවශ්‍ය වර ප්‍රසාදල්ලා අපියක්ඥා කරමු. ලෝකාක්‍ර දෙවිස්වාමිනි අප පහන්සට පොදන මේ පූපය වගින් හදවෙන්න්න පලබාගත්හින්ද. පොළුවේ සරුසාරයෙන් හා මනුෂ්‍යන්ගේ ශ්‍රමෙන් හා සෑදුු හින්ද. අ සඳහා ජීවනදායක පූපේවාට පත්මනින්ද බහන්සට සංසාවේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසාවේවා. ලෝකාක්‍ර දෙවිස් ස්වාමිණි අප බොහන්සසිට පුදන මේ මිදිරස. ඔබගේ මහදදෑවන්න අප ලාගත්යද මිදිවලි පළදාවෙන් සහ. මනුෂ්‍යයන්ගේ ශ්‍රමෙන් හා සෑදුනහින්ද. අ සඳහත්මික පානය බවට පත්පනයේද ොහන්සිට ප සංසාවේවා. දෙවියන් වහන්සේට සදා ප්‍රශංසාවේවා. සහෝදර සහෝදරයනී මාගේ සහ ඔබගේ යාග සියලු බලති දෙවිප්‍යාන නිදිරේ ප්‍රසන්න වන පිණි සපියක්ඥ කරමු. ස්වාමින් වහන්සේගේ නාමේයට ප්‍රශංසාාවත් මයිමය පත්තුන්නු සඳහද. අපඩත් තවන් වහන්සේගේ මුලිශුදූ සභවටත් ප්‍රයෝජනයක් කොල සඳහද. ඔබගේ හස්සවලින් ස්වාමින් වහන්සේ මේ යාගේ පිළිගනාස්සයෙක්වා. අපි්‍යඥා කරමු. දෙවි ස්වාමිනී අපගේ අවනත අයිදයේ ම හා පුද පඩරු පිළි ගෙන. අපගේ පව්කමා කළමෙනව අපට අයත් කුසල් කිසිවක් අප තුළ නොමැතිහෙයින්. ඔවහන්සේගේ සමාාවහා සරණය. අපට නොවාඩුවදානය කළමැනව. මේකදේ අපගේ ස්වාමින් වන ජේස් ක්‍රිසුස් වහන්සේ උදේසාමප සමට ලැබේවා. ම! ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔ සමගද වනසෙක්වා. ඔබගේ සිත්‍යයොමු කරන්න. ස්වාගින් වස යොමුර. අපගේ දෙවියන්වන ස්වාමින් වහන්සේට සූති කියමු. ඒෝ පීශුද්ධ පානී සිලු වලති සදාාතන දෙවි ස්වාමිනි අප ස්වාමින් වන ජේස්ක ෘිස්සුස් වහන්සේ මගින්. සෑම කල්ලිද සෑමතන්හිද අප වෝහන්සේට තුතිපුද කිරීම සැබයින්ම යෝගය යුතුය සාධහරණය ගැලවීම දායිකය. උන්වහන්සේ මිනිස් බව ගනිමින් ැගෑපත් පාපාතරට පළමුවාරට පැමිණි කල ආදයේ සිටඔබ පිළියල කරතිබූ සැලස්ම ක්‍රියාත්මක කරමින් සදාහතන ගැලවීමේ මාර්ගය අපට සලසා දුම්සේක. උන්වහන්සේ සිය මහිමතාවෙන් දෙවන වර වඩින දින. ඒ ගැලවීමේ ෆොරොන්දු අප කරෙහි හිටුවන්නේ මෙ යිස්තිර අපේක්ෂාවෙන් යුතුව උන්වහන්සේගේ ආගමනය බලාපොත්තු වී සිටිමු. එයින් සුරදූතාග්‍රදූතාදී සුරසේනා සමූහේ නිරන්තර සාධනාදයට අපගේ ගීතරාාවද මෙසෙක් කරමින් ඔබවහන්සේගේ මහොත්තම වහවෙක් අනින් වර්ණනා කර සිටමු ශවිශද්ධය විද්ධය ලෝකාක්‍රදය සමන්වවාන්සී ශිවිශුද්ධය. ස්වර්ග ජී ස්ම වහන්ස ස්ර් එසේ ස්වාමිනිය බස් සැබවින්ම ශිෂුද්ධහ සියලු ශිවිෂුද්ධාවය උල්පත බහන්සේේ. එහි නොවගේ ආත්මයනන්ගේ අනුභහාවෙන් මේ පඩුරු පරිශුදත් කරනෙන්වනතවායද සිටිමු. අපේ සේ අදනුවේ මේ පඬුරු අපපුදේසාාවගේ ස්වාමින් වන ජේස් ිස්ස වහන්ේ ශ්‍ර ශරීයයටඇත්. ්‍රී දිරියත් බවට පත්පොනු සඳහය උන්වහන්සේ දුක් සහිද මාරගණනයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු ලැබීමට පෙර පූපේරැගෙන තුතිපුදා ඒ කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක. ඔබ සැම මෙයින් ගෙන අනුභව කරන්න. සැබවින්ම මෙ ඔබ උදේසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිණී මාගේලිවනී රා්‍රි බහෝජිනය වලද වූ පසුව උන්වහන්සේ සේම කුසලානදරැගෙන. නැවත තුතිපුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්ස්තෙක්. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව උද අනන්තෝද ගිවසුමේ මාගේ රුදුරෙක් කුසලානයි. පෞකමාව සඳහා බුදේස්සාද සියලු මනුෂය නුදේසාද, මේ වගුරෝණු ලබන්නේ. මා සිහිකිරීම පිණිස මෙය සිදු කරන්න. ස්වාමිණී මාගේලවියන. අපි විශ්පාස කරන අභිරහස මෙසේ ප්‍රකාශ කර සිටමු.ස්ම උබවන්සේ උු ස්වාමිණ උබවහන්සේ උතානූසේක ස්වාමිණී උබවහන්සේ නැවැද වඩ එහින් පියාණෙන වහන්සේගේ මරණයද උතානේද සිහිපත් කරමින් ීවනදායක පූපේද ගැලවීම දායකු සලාන දපිය බහන්සේට පුද්කර සිටමු. ඔබහමයේ සිටිමිනබට සේවය කරන්නට සුදුස්වන්වශයෙන් සැලකීම ගැන, අපි බෝහන්සේටත්තුතිපුදමු. තවද කිසුත් වහන්සේගේ ශ්‍රී ශරීරයටත් ශ්‍රී රුදිරයට සහභාග වන්නාව ඔපස් සැම දෙනම. ශුදහත් වැනන් විසින් එක්සත් කරනු ලබ ලෙස අවනතවායිද සිටිමු. ස්වාමිණ, මුළලො වෙෙහි පැතිර පවත්න ඔබහන්සේගේ ශුදූ සභාවසහි පත් කළමෙනව. ිස් නැතිේවවිශදොත්ම ාන්ද මැල්කම් රංජිත් නැමති අපරදගුරුතුමන්ද සහිකරදගුරු තුමන්ලාද. සකළ පූජක පිරිසද සමඟ එම සභාවදාෑගුණයෙන් පිරිපුන් වන්නට සැලැස්වුව මෙෙනව. අපහතර නැසීගියාවූ අයව සීපත් කරගෙන ඔන් වෙනුවෙන් සුළු මෝතක් නිශ්්‍ය අබ්ද ව්‍යඥා කරමු. ස්වාමිනියුත්තානය වලා පොත්තු ඇතුව මියගී අපගේ සහෝදර සහෝදරියන්ද? ඔහන්සගේ ෑයානු කම්පාව කරෙහි විශ්වාසය තබමින් නැසුනා අනිකුත් සියල්ලද සෙහිකර. ඔවහොන්සගේ ශ්‍රීවත මඩලේ ආලෝකේ වෙතට ඔුන්ට කැඳවා ගත මෙනව. අප සියල්ලන්ට දයානු කම්පා කළමැනව බහගෙවත්දේ මාතාවන් මන කන්නේ මරියාවන්ද ශුදෝජුසේ තුමන්ද. යුද්දෝජුසේ වාස් මුනිතුමන්ද අනිකුත් සියලු ශුද්ධවන්තයන් හා සමඟ අප දෙෙක්පී සදාාතන ජීවිතය සඳහා නැවත නැගිටන්නට අප සැම සුදුස්සන් කළ මැනව. තවදවුන් හා සමඟ බවහන්සේට ප්‍රසංසා කරන්නටද. ඔවහන්සේගේ මහිමේ වර්ණනා කරන්නටද. ඔබවහන්සේගේ පුත්‍ර වූ අපගේ ස්වාමින් වූ ජේසුිස්සුස් වහන්සේ මගින් අප සැමට වරම් දුනමෙනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමඟද උන්වහන්සේ කරෙහිද. සියලු බලතියේද ප්‍යානනී ශුදහත් වෙනන් හා සමග. එක්ව වැඩවසන්නා බෝහන්සේට සකළය ගෞරවයත් මහිමය සදහටමත් පෙවා. ගැලවීමදාය කන පනතින් ප්‍රගුණ වී දෙ ඔවබදේශයෙන් පුහුණුවී අපි මෙසේ ආත්‍යා කරමු සස්ුවර්ගේ වැඩ සිටිනාපගේ පියාණනී වහන්සේගේ ශ්‍රීනාමිට පසන්නසාබේවා. බහන්සේගේ රාජ්‍ය පැමිණේවා. බෝන්සේගේ කැමැත්ත ස්වර්ගෙන්ම මෙලේ දිටුවේවා. අපගේ ඉදිනිදා පොහුජනයද අපට දානය කළ මෙෙනව. අපට වර්ධ කරනයිගේ වැරදිී අපකමා කරන්නා මෙ අපගේ වැරධකමාක් කළ මෙෙනව. පවා සන්්ඩාස්ුවීමට අපට ඉඩැනුදී අයාපතින් අප මුදා ගත මෙව. ස්වාමිණී සියලු අයහපතින් අප මුදා ලැන මෙන්ද. අපගේ මෙම ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයිදමු. විට බොහන්සේගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින්මිදී සියලු කරදරයෙන් සුරක්ෂිත වී. අපගේ ගැලුම්කරවානන් වන ජේස් ක්‍රිස්සුස් වහන්සේ නැවත පැමිණීම මේ භහග්‍යවත් අපේක්ෂාවෙන් අපි විසෙන්නමු. සාාය තාජම දේශහ සාමය ඔබ සමඟ තබා යමින් මාගේ සාමය ඔබට දෙමී සූකය ශ්‍රාවකයන් අමතාව දාල ජේස් ිස්තු ස්වාමි. වොහන්සේ අපගේ පාපයන් නතකා වහන්සේගේ සමභහාවේ විශ්වන්සය සලකා. වහන්සේගේ කැමැත්ත පරිදි එම සභහවට සාමයද සමගියද දාානය කරන්නට කරුණා කළ මෙෙනව. වහන්සේ සඳහට වැඩසිටින සේක රජකම් කරන සේකර. ස්වාමින් වහන්සේගේ සාමය හා සමාධානය ඔබ සමඟනිතර පවතිවා. ඔ අපේකිිනිකා සමගම සාමයබෙදාගනිේ ොප සෙමට සාමීවේවා. ලොවේ පවහරිනදවාල අපට කරනවා කළමව. ලොවේ පවහරණ දේවාජ වාාලකයානනි අපට කර්ුණවා කළමව. ලොවේ පව්හරින දේවාජ බාලකයානි අපට ස්සාාවය දුන්නව. මෙන්න දේවාජ බාලකයානෝ, මෙන්න ලොවේ පව්හරින තැනන් වහන්සේ. උන්වහන්සේගේ බොහජනයට කැඳවීමලත් අපි සැමදෙන භහක්්‍යවන්තය වන්නමු. ස්වාමිණී ඔවන්සේ මාගේ නිමසද වඩින්නට බව ස්‍රෙක් නොමි. එයත් පචනයක් පමණ වදා ලැඹෙනවල් එවිට මාගේ ආත්මය සෝුවන්නේය. ස්වාමීදුවන ඔබවන්සේ සක්්‍රසාග වෙන සිටින පප. मम विश्वास करोमि शिलुम वरप्रसाद बहिन्दुलुवान् बाब मम गाणिमिवच विरुद्धवकरा नो से भिक्षोपमि

मानवासो दे उभवां से सबिं sipachar शिपाचार stuti करमि उग वडि වෙනකාටවත් ආදන නොවේවී ඔබගෙන් කිසි කලෙක අහක් ලුවන්නට මට කරුණා කරමැනෙව පියා්‍යා කරමු දෙවිස්වාමිණී මේ ආත්මික ආහාරය අනුභව කර තෘප්තිමත් වූ අපි අවහන්සේ ඉදිරියේ වැඳ වැටී කරන යාාඥ්‍යාවට සවන්දුන මැනව මේ පරිශුද්ධාභි රහසේ සහභාගූ අපට ලෞකක වස්තුූන් නැනවක්වාාගේ කරන්නට ද ස්වර්ගිය සැපතට ඇලුම්වන්නට දිගැන්නුව මැනව මෙිගේෙ බගේ ස්වාමින්න් වන දේස් ිස්සු ස්හන්ස උ්දේසාමාප සැමට ලබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමඟ වනස්සෙක්වා සියලු බලති දෙවි මහොත්මයානෝ පියානෝ, පපුත්‍රයානෝ ශුදහත්මයානු අ සැම දෙෙන ආශිර්වාදකර ආරක්ෂා කර සුවපත් කරන සෙක්වා. යන්න ස්වාමින් වහන්සේ තුළ සාමයෙන් සහ ප්‍රීතිෙන් යන්න. දවල් වහ සට ස්තෝත්‍රවේවා සාන්තකුරුසේ අඩයාාල මේ අප සතුරන්ගේ අප ගලවා දේවා. අපගේ දෙවිස්වාමිණී පිතාගෙත් පුත්‍රයාගේෙත් ස්ව සාන්තුගේෙත් නාමෙන් ආමෙන් ජේසු පිහිටයි. ජේුද.